නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සහ හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයා යන මහත්වරුන් අද නිල වශයෙන් ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මහතා හමු වුණේ රාජගිරිය ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශයේදී. අනතුරුව සරත් ෆොන්සේකා මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. ජගත් ජයසූරිය හමුදාපති කරන්න එපා කියලා මම ඉතා තරේ මහින්ද රාජපක්ෂ එවකට හිටපු පාලකයාට කිව්වා. ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරී 17 දෙනෙක් පමණ අතහැරලා ඉතා කනිෂ්ඨ නිලධාරියෙක් කියලා හිටපු මොහුව හමුදාපති කරගත්තා. ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා මම යුද්ධයේ මෙහෙවනකොට ජගත් ජයසූරිය හිටියේ වවුනියාවේ ආඥාපති හැටියට. ඔහුට පැවරලා තිබුණ රාජකාරිය තමයි වවුනියාවේ බංකර් ලයින් එක බලා ගැනීම. සැපයුම් කටයුතු ඔහුට පවරලා තිබ්බේ. ඒ අවස්ථාවේදී මට පැමිණිල්ල ලැබුණා ජගත් ජයසූරිය යම් යම් අපරාධවල නියැලී ඉන්නවා කියලා. ඔහු යටතට පත් වෙනවා අතඩංගුවට ගන්න ඇවෙනි පිරිස් අදාළව යම් අපරාධ කරනවා කියලා මට තොරතුරු ලැබුණා. මං හිතන්නේ එයා හමුදාපති වුණාට පස්සෙත් ඒ ක්‍රියාපිළිවෙත දිගටම ගියා. ඒ අපරාධ කරපුවා ගැන මං ගාව තොරතුරු තියෙනවා. නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරොත් සාක්ෂිකරුවෙක් හැටියට අපරාධ පිළිබඳ දීර්ඝ වශයෙන් විස්තර කරනවා. අපරාධවලට එවකට හිටි ආරක්ෂක ලේකම්, එවකට හිටි පාලකයා ඔවුන්ගේ ආශිර්වාදය ලැබුණ බවට මට තොරතුරු තියෙනවා. ඒ කාලේ ඔබතුමා තමයි ඔහු මෙච්චර කල් කිව්වේ එයයි ගෝඨාභයයි තමයි යුද්ධයට අනුදුන්නේ කියලා. මල්මාල එනකොට තොරන් ගහනකොට එයා කිව්වේ නෑ සරත් ෆොන්සේකා දුන්නා නයි අපි පිළිපැද්ද කියලා. දැන් ගැරහුම් වෙනකොට කරපු අපරාධ ගැන එළියට එනකොට මනුෂ්‍ය සංහාර වගේ එළියට එනකොට කියන්න හදනවා සරත් ෆොන්සේකා දුන්නා නයි මම පිළිපැද්ද කියලා. ඝාතන අපරාධ කරන්න අපි අනුදුන්නේ නෑ. අපරාධ සිද්ධ වෙලා තියෙනවා යම් යම් තැන්වල. ඒක තියෙන හින්දා තමයි ඒ තැන්වලින් දුම් නගින්න පටන් අරන් තියෙන්නේ. ඒක රට ඇතුලේ නොකරොත් පිටරටවල් වලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකයින්ට ආරක්ෂක කවුන්සලයට ඉදිරියට ඇවිල්ලා එක් කරන්න පුළුවන්. දේශපාලන අනාථයෝ කෑ ගැහුවට රණවිරුවන්ට දඬුවම් කරනවා කියලා. අපරාධයක් කරොත් නිලැඳු බැඳක් දඬුවම් කරන එක කිසි වරදක් නෑ. ඔබතුමා තමයි එතකොට පළවෙනි පියවරක් හැටියට තමයි ජගත් ජයසූරියගේ අධිසහායක මං අත්අඩංගුවට ගත්තේ. මම යුදහමුදාපති ධූරයෙන් අයින් කරන්නත් ප්‍රධාන හේතුවක් වුණේ ඒකයි කියලා මට ඒ වෙලාවේ වැටහි ගියා. විදුලි පුටුව කියන එක අර දේශපාලන වාසි ගන්න බොරුවට කඳුළු හලන්න හදාගත්ත වචනයක් සටන් පාඨයක් වුණා. හිටව පාලකයාගේ මටත් වීසා නැහැ. රාජකාරියට යන්න හදුවම මට වීසා දුන්නේ නැහැ. මේ මටත් වීසා නැත්තේ අපි කරපු වැරදි හින්දා නෙමෙයි ජගත් ජයසූරිය වගේ පුද්ගලයෝ කරපු වැරදි හින්දා. වැරදි කරපු අය ඉන්නවා නම් දඬුවම් කරෝතින් ලක්ෂ දෙකේ හමුදාවට කීර්තිනාමයක් ලැබේ. හත් අට දෙනෙක් ආරක්ෂා කරන්න අපි හැදුවොත් මුළු හමුදාවටම පොදුවේ වරද බෙදිලා යනවා. තාම අපි දැකලා තියෙන්නේ අයිස්බර්ග් එකේ ටිප් එක විතරයි.